මදුර ක්‍රීඩා අමාත්‍යංශේ භාරගත්තර පස්සේ අද සතුරු දවසක්. හේතුව ප්‍රථම වතාවට මුල්ගලක් තියෙන පැල නොවන මුල්ගලක් වෙයි කියන බලාපොරොත්තු වෙන බලාපොරොත්තුව. ඒ නිසා මම විශ්වාස කරනවා මේක අද හොඳ හිතින් රාහු කාලයට ඉස්සෙල්ලා තිබ්බ මුල්ගලක්. ඒකයි වේලස්සනින් මෙවිලා ටක් ගාලා තිබ්බේ. 10 මාට පස්සේ ගෝ රාහු කාලේ මන්න හොය වැඩි පිළිගන්නේ නැහැ. හැබැයි 10 මාට ඉස්සෙල්ලාම ඇවිල්ලා රජේ නිලධාරීන්ගේ ඉල්ලීම අනුව වෙලාවට ඇවිල්ලා තියලා මගේ මිත්‍රයාවත් කොහරි කැඳවගෙන ඇවිල්ලා අපි මුල්ගල තිබ්බේ. තාමත්ම හොඳ හිතින් පිරිසිදු චේතනාවෙන් මේ සුන්දර බණ්ඩාරවල සුන්දර දරුවන්ට සුන්දර ස්ථානයක් ක්‍රීඩා කරන්න අවස්ථාවය අපිට හැඟුණ නිසා. අපි දැකපු එකම දෙයක් තමයි මෙතන විදුහල්පතිවරු ගොඩක් ඉන්න හේතුවත් මන් දන්නවා ඇයි කියලා. ක්‍රීඩා තරගයක් තිබුණොත් තියෙන්නේ එකම එක පිට්ටනිය. දුවන්න තියෙන්නේ එකම එක තැනයි. බණ්ඩාල මහනගර ක්‍රීඩා පිටිය විතරයි. ඒකේ දුවනවා තියා ඇවිදින්නවත් බෑ. කකුල් දෙක හරියට ඇවිද්දොත් එහෙම කකුල් පයින්නවා. එච්චර ගලක් වගේ පිට්ටනිය. ඒ නිසා ඒකේ ෆුට්බෝල් ගහනවා තියා මං හිතන්නේ මිනිස්සෙක් වටේ ඇවිදින්නවත් තරම් සුදුසු නැති පිට්ටනියක් බවට කාලාන්තරයක් තිස්සේ මං දන්නවා නගරාධිපතිතුමාට චමින්දිදී ගොඩක් එකට වැඩ කරා. නමුත් අපිට තියෙන එකම පිට්ටනියයි මහා විශාල සෙනගක් බණ්ඩාල නගරය තුල ඉන්නවා. රැඳෙනවා. බණ්ඩාල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි බදුල්ල දිස්ත්‍රික්කයේ අගනගර බදුල්ල වුණාට ව්‍යාපාරික නගරය වෙන්නේ බණ්ඩාර. සම මහා විශාල සෙනගක් පාසල් ශිෂ්‍යෝ ගොඩක් පිරිසක් රැඳෙන්නේ බණ්ඩාල මහනගරේ. ඒක තමයි ජල ප්‍රශ්නේ මේ ලෝකෙ ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්නේ බණ්ඩාරල තියෙන තදබදේ නිසා. ඇඩ්මිනිස්ට්‍රේටිව් කැපිටල් එක එහෙම නැත්නම් පරිපාලන නගරය වෙන්නේ බදුල්ල. එහෙ තමයි උසාවිය සියලු දේ තියෙන්නේ. නමුත් බණ්ඩාරල පිළිබඳව විශාල අවධානයක් අපි යොමු කරන්න. බදුල්ල නම් ක්‍රීඩා පිටනේ තුන ඉතාමත්ම ලස්සනට පිහිටලා තියෙනවා. වින්සන් ඩයිස් ක්‍රීඩාංගනේ තියෙනවා. ඊට පස්සේ ෆුට්බෝල් පිටියක් තියෙනවා. ඊට පස්සේ ක්‍රීඩා ක්‍රිකට් පිටනියක් තියෙනවා. දැන් එතනින් එහා පැත්තෙන් බැඩ්මින්ටන් එකක් අපි හදන්න යනවා. බාස්කට්බෝල් කෝට් එකක් තියෙනවා. ස්විමින් පූල් එක තියෙනවා. බදුල්ල එක දිගට පොලිමර තියෙනවා. ලංකාවේ ඕනෑම ක්‍රීඩා තරගයක් බදුල්ල තියන්න පුළුවන් තත්ත්වයට බදුල්ල හැදිලා තියෙනවා. අපි කොහොම හරි එකට රැයට සෙල්ලම් කරන්න පුළුවන් විදිහට ලයිට් උත් දාලා કૃතිම දුවන්න පුළුවන් ට්‍රැක් එකකුත් දාන්න අනිවාර්යෙන් බදුල්ලේ ප්‍රධාන ක්‍රීඩා පිටනිය අපි සකස් කරනවා කියන එකත් මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. ඒ කරන්නේ ඌව පළාතේ දරුව එකපාරට කොළඹ ගිහිල්ලා ගල් පිට්ටනිය වල දුවලා සුගත් දාසේ දුවන්න ගියාම දුවා ගන්න බෑ. ඒ නිසා ඌව පළාතේ දරුවන්ටත් අඩුම ගානේ පළාතේක ක්‍රීඩාංගනයක් හෝ දෙකක් තියෙන්න ඕනේ. કૃතිම ට්‍රැක් එකක එහෙම නැත්නම් පිටියක දුවලා ඒ පුරුද්ද තියෙන්න ඕනේ. නැත්නම් අපේ දරුවන්ටත් ඒ පුරුද්දේ අඩුවක් තියෙනවා. හැබැයි ඇයි අපේ තියෙන විශේෂත්වය? මේ කඳුවල නැගපු දරුවෝ මම කොළඹ පාසල් ගිය එකෙක්. හැබැයි අපිට වඩා ෆිට්නස් වලින් මේ දරුවන්ගේ ෆිට්නස් වැඩි. හති දාන්නේ අපිට කඳු දෙකක් නැගගමම අපේ දිව එළියේ පාන් කියා ගන්න. හැබැයි මේ දරුවොන්ට ප්‍රායෝගිකව ඉස්කෝලේ ගිහිල්ලා කට්ටි පැනලා මේ කඳු වල නැගලා තාමත්ම හොඳ එන්ඩියුරන්ස් කියලා අපි කියනවා. එන්ඩියුරන්ස් එකක් තියෙනවා. ශක්තිය වැඩි, ක්‍රීඩා කිරීමේ හැකියාව වැඩි. ඒ නිසා අපි මේ දරුවන්ට අවශ්‍ය ඒ වටපිටාව වපසරය විශේෂයෙන්ම නුවර පළාත, මධ්‍යම පළාත, මේ වගේ උඩරට පළාතේ දරුවන්ට ක්‍රීඩාවට අවශ්‍ය අතීතකම දුන්නොත් විශාල තැනකට යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි UNP